ලදනම සාදරෙන් පිළිගන්නවා ෙක්ෂ ඩල්ක YouTube චනල්ලෙට ඒ වගේම තමයි ලැබවාවු දෙදදා ශවිශ්ස අෞරුද්ද උගොලෝ සියලු දෙනාටම සුබ අලුතවෞරුද්දක් වෙන්න කියලත් ප්‍රාර්ථනාවක් කරනවා. ඉතිං මේ අුරද්දෙ අපි බලාපොරත්තුව වෙනවා උගලන්ගේ ලිංගික සෞඛ්‍යය ගැන වැදගත් මාතෘ කාවල් කතා කරන්න ඉතින් තාම අපි චනල බස්්‍රයිප ක නැතන සක්ස්ක්‍රයි් කරන්න ෙල් බර්් එක ලික් කලාල අප ප වීඩියොත් එකක ඉසරහත් රැදිලන්න කියලා ආරධනාවක් කරනවා ඉතින් ඇතරම අද අපි කතා කරන්න බලාපොරොත්වෙන්නේ තවත් පිරිමි පුද්ගලයන්ට බලපාන ලංගික බෙලහිනතාවක් ගැන. ඒ තමයි මේ ශුක්‍රණු පිට වෙන අනවශ්‍ය ලෙස ප්‍රමාදවීම. එම නත්තන් අප ඩිලඩ ඉජකිලේෂන් කියලා හඳුන්න රෝගතත්වේ. ඔගොල දන්න අපි ීඩිය එකක් කරා ෂනිිකමෝචනය ගැන. ඇත්තරම ඒ සම්බධෙන් අපිට ගොඩක් හොඳ ප්‍රචාරතියනවා ඉතින් ඇතටම ඒගැ ගලු අහලා ඇති ඒවගේම තමයි සහරක් වෙලාවට හිතන ඇති. මාධ වෙන එක කිය ුක්‍රමෝජනය ප්‍රමාධ වන එක ඇතරම ගොඩක් හොඳදයි කියලා. නමුත් එක එහෙම නෑ ඒ අයගේ ශුක්‍රමෝජනය අනවශ්‍ය ලෙස ප්‍රමාද වනත් ඇතර ඒකත් ගැටලවක් වෙන්න හැකාවක් තියනවා. ඉතිං බොහෝවිට මේ වගේ තත්ත්වයක් තියෙනකට අපි දන්නවා. ගොඩක් කායට මේ ලිංගික සම්බන්ධ එපාවීම සිද්ධ වෙනවා ඒවගේම තමයි අප්‍රාණිකත්වය වගේ ලිංගික බෙලහින තාත් මේ ප්‍රශ්නය නිසා පැන නගන්න හැකියාවකුත් තියෙන. ඒ වගේම තමයි මේ රෝගතත්වේ විධ වයස්කකාණ්ඩවල පුද්ගලයන්ට ඇත්තටම දකින්න ලැබෙනවා. අපේ ආසායනවලට එ රෝගීන්දිහ අපි බැලුවට පස්. ඉතින් ඇත්තට අපි බලමු මොකක්ද මේ රෝගතත්ත්වයට හේතුවෙන කාරණ කියලා. ඉතින් මේ දේ ඇතිවෙන්න පුළුවන් හේතුමං සරලවවාලට පහදල දෙනවනම් අපි දන්නවා ශුක්‍ර මෝජනය සාමාන්‍යයෙන් පාර්ලනය වෙන්නේ අපේ මොලේෙන්. එතකට මොලය සම්බන්ධයෙන් අපි කතා කරනකොට ගොඩක් වෙලාවට මේ ලිංගික සම්බන්ධයකදී ඇතිවෙන උත්තේජනය උපරිම අවස්ථාවට ගියාට පස්සේ තමයි මේ ශුක්‍රමෝජනය සිද්ධ වනයක සාමාන්‍යයක් සිදුවන්. ඉතින් ඇත්තටම මේ උපරිම උත්තේජන මට්ටම කියන එක කෙනගෙන් කෙනාට වෙනස් වෙන්න හැකිියාවක් තියෙනවා විශෂෙන් අපි පෝන ග්‍රෆි නැත්තං අසබ්‍ය ලිංගික දර්ශන ගැනකරපු වීඩියෝකේද ඇතරම අපි සඳහන් කර මෙවැනි වීඩියෝ බලන මේ වැනි දේවල් ඇසුරු කරනයගේ මේ උත්තේජන මට්ටම ඇතම ඉහල තැනක තමයි පිහිටන්. ඒවාගේම තමයි විධස්වෑංවින්දන චර්යාවන්ට පුරුවවෙච්චාය. ඒ අගේ ඇතරම මේ උත්තේජන මට්ටම ඇත්තරම ඉහල මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් මේ ඉහල මට්ටමකට උත්තේජනය හරුවවෙච්චායට ොඩක්වෙ අවට සාමාන්‍ය ලිංගික සම්බන්ධයකද. මේ අවශ්‍ය උත්තේජනය ලැබී යාම සිද්ධ වෙඩි නැහැ. ඒවාගේම තමයි ඒ ඉහල උත්තේජනකට හුරුවෙලා තියෙනකොට ඒ මට්ටමට ලඟ වෙන්න හැකියාව නැතිවනාාම මේ ශුක්‍රමෝචනය කියන එක අනවශ්‍ය ලෙස දීර්ගවෙන්න හැකියාවක් තියෙනවා. මේකට හේතුව අර ඉස්සල්ල කතාකරපු දේවල් පමණක්ම නැවෙයි. තවත් අවෂධ වර්ග සමහරක් වෙලාට මේ දට හේතුවක් වෙන්න පුළන් ඒවාගේම තමයි විශේෂෙන් තයිරෝයිඩ් ්‍රන්තියේ හෝමෝනවල අ ක්‍රමිතාවයක් සමාරක් කලාවට හේතුවක් වෙන්න පුළුවන් ඉතිං විශේෂ කාරණය වෙන්න හැමන් ලිගික බෙලහිනතාවයක් වගේම මේ සම්බන්ධයනුත් විශේෂ මානසික තත්ත්ව බලපෑ මේේ හැකියාවක් තියෙන. ඉතිං අපිට ගොඩක් හම් වෙන රෝගන්ට තිය අපි පසුබි මේේ තියෙන ගැටලුවක් තමයි ගොලොව දරුවෝ හදන සැස්මක ඉන්න අට ගොඩක් වෙලාට මේ ප්‍රශ්න ඇතිවෙන්න හැකියාවක් තියෙනවා ඇතට මෙතැදි සිද්ධ වෙන්නේ ඒගොල්ලොෝුන්ගේ අර ලිංගික තෘපතිය පිළිබඳ තියෙන අරමුණ. ොඩක් ෙනස්වනයක තමයි එතනද අපි ේතුවක් විදිහයටට දකිටන්නේ.ඒවගේම තමයි සමහරක් වෙලාවට බිවිධ ආගමික විශ්වාස. ගොඩක්වෙලාට විවිධ ආගමික විශ්වාස හින්දා ලිංගික සම්බන්ධයගේ සොෑංවින්දනය ගැන සමහක් අයට වරදකාරය හැඟියීමක් නැතැම් අපි නො ගේෙට්ටක් කියන එකක් ඇතිවන්න පුළන් හි මෙවැනි මානසික තත්ත්වත් සහරක්වෙලාවට මේ සුක්‍රමෝජනය ප්‍රමාදවීමට. හේතුවක් විදියට අපිට සලකන්න පුළුවන්. තවත් මේකට හේදු පාදක වෙන්න පුළුවන් දේවල් ටිකක් මම සඳහන් කරනවනම් නොයෙකුත් ස්නායුරෝග. ඒවගේම තමයි දියවැඩිය වගේ නිදංගතරෝග. එවගේම තමයි විවිධ පිළිකාවලට ලබා දෙන විකිරණ ප්‍රතිකාර ඒවගේම තමයි අපි පුරස්ත ග්‍රන්ති යාශ්‍රිතව කරන ශල්ලකරම හින්දා. ඉති ඒ වගේම තමයි අපි සුසුම්නාවේ යම්යම් ප්‍රශ්නය ඒ වගේම තමයි ශල්ලකර්ම ඒවගේම තමයි හදිසි අනතුරක් වෙලා ඒ සුසුම්නාවේ තියෙන යම්යම් කොටස්වලට හානිවීම ඉති මේවත් අපිට ඇතරම සලකන්න පුළුවන් මේ ශුක්‍රමෝචනය ප්‍රමාදවීමට හේතු කීපයක් විදිහට. ඉතින් වෙනත් ලිංගික බෙලහිනතාවයන් වගේම ඇතරම මේ ලිංගික බෙහිනතාවයටත් ගොඩක් හේතු තියෙන්ෙන පුළුවන් කියලව ගොල ගෙනගත්තතා. ඉතින් අතම මේ හේතුව එකින් එක සලකා බැලීම, තම වැදගත්වෙනවා මේ වගේ ලංගික බෙලහිනතාවක් කියන කෙකුට ප්‍රතිකාර කරනකට. ඉතින් හැමදැම කියනවාගේ මේ සම්බන්ධයෙන් පලපපුරද්ධ වගේ තමයි සුදුසකම් තියෙන වෛද්‍යවරයක් ළඟට ගහිල්ල මේවාගේ ලංගික පෙළෙහිනතාවයන් වලට ප්‍රතිකාර ගැනීම ඇතරම වැදගත්වෙන. ඉතින් ප්‍රතිකාර විදර ඇත්තරම මේ අයට ගොඩක්වෙලාවට අපි ලබා දෙන්නේ සෙක්ස් තෙරපී හැමනැත්තං මනෝලිගික චිකිත්සක ක්‍රමතමයි අපි පාවිච්චි කරන්න. ඉට අමතරව සමහරක් වෙලාවට औෂධ වර්ග. විධ අවෞෂධ වර්ගතියෙනවා මේ ලිංගික බෙලෙහිනතාවෙන් එලියට එන්න යයට උදව් කරන්න හැකියාව තියෙන. ඉතින් ඇත්තටම විශේෂම කාරණය වෙන්නේ මේ තත්ත්වය ලිංගික බෙලෙහිනතාවයක් විදිහට හඳුනා ගැනීමතම අපි පලවෙනීම සිද්ධ කරන්න ඕන.ඉතින් ඊට පස්සේ ඇත්තටම අර ඉසලකිව්ව වගේ මේ වෛද ප්‍රතිකාරවට ලඟාාවුනොත් ඒ අයට මෙවැනි තත්තුවලින් එලියට ඇවිල්ලා පත් ලිඟික ජීවියක් ගත කරන්න හැකියාවක් ලැබෙනෝ. ඉතිං නැවත නැවතත් කියන්න තියෙන්නේ මෙවැනි තත්ත්වයක් තියෙනවානම් හඟගෙනන්න ඇතුව ඇවිල්ලා ප්‍රතිකාරගත්තොත් ඒතත්ත්ව අපිට සුව කරගන්න හැකියාවක් තියනවා. ඉතින් ඇතර මධ අපි කතාකරේ තවත් ලිංගික බෙලහිනතාවයක් පිරිමි පුද්ගලයන්ට බලපාන ඒතමයි ශුක්‍රමෝචනය ප්‍රමාදුවීම මෙම ඇත්තන් ඩිලේඩ් ජැකුලේෂන් කියන රෝගතත්ව ඉතින් මංහිතනවා මේ ගැන දැනගෙන හිටිය නැතිය ොක්ඉන්න ඇැති ඉතින් ඒ ගැන දනගත්ත කියලා විශ්වාස කරනවා. ඒවගේ තමයි ඔබුලන්ගේ ප්‍රශ්නනාපිට හැමදෑම කියනවාගේ යොමු කරන්න පුුවන්. මේ විඩියෝසල්ට කමෙන්් කරන්න මේ වීඩියෝෂයා කරන්නමිනිවැරදි දැනුම සමාජගත කරන්න උදව් වෙන්න.ඉතින් අලුදදවසක අලු තුවිඩියෝක කරන් ගෙනකම් ඔබ සෑමට සුප දවස.